පිළිගත් ක්‍රමවේදයකින් තොරව TNL පොල්ගහවෙල විකාශනාගාරයේ කටයුතු අවහිර කිරීම හෙළා දකින බව පාරිභෝගිකයින් සුරකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨයේ කථික ආචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේ විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවේ මෙම ක්‍රියාකලාපය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නිදහස අහිමි කිරීමක් බවයි. අද වෙනකොට මාධ්‍යන්ට ඍජුව හා වක්‍රව දැඩි තර්ජන එල්ලවෙමින් පවතිනවා. ලංකාවේ විශේෂයෙන්ම අපි ගත්තාම රූපවාහිනී මාධ්‍ය තුල TNL නාලිකාව සම්ප්‍රේෂණාගාරයේ හිටි හැටියම වහලා දැම්මා. දැන් මේක සම්පූර්ණයෙන්ම 1991 විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව. දැන් මේ සභාවේ සභාපතිතුමා කවුද? ගරු ජනාධිපති ලේකම්තුමා. එතකොට ගරු ජනාධිපති ලේකම්තුමා එහි සභාපති වෙනකොට අනිවාර්යෙන්ම එය ජනාධිපතිතුමා යටතේ තමයි වැටෙන්නේ. එතකොට ජනාධිපතිතුමාට කියන්න බෑ මේක දන්නේ නෑ කියලා. මේක හෙට TNL එකට අනිත් එක දෙරණට හිරු මේ ඔක්කොටම වෙන්න පුළුවන් සම්ප්‍රේෂණාගාර. මේ හිතුමතේ ආත්මනෝමතික විදිහට කියන්නේ නැතුව වරදක් කළා තියෙනවනම් ලංකාවේ නීතිය තමයි හදාගන්න ඒකට කල් දෙන්න. යමක් ගෙවල නැත්තා එකපාරට තහනම් කරන එක නෙමෙයි. මේ නිලධාරීන් කරපු වැඩ තුල TNL එක නරඹන ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ ලෝකේ මේ රටේ ඉන්නවා. එතකොට සම්ප්‍රේෂණාගාරයක් වහලා දානවයි කියන්නේ තොරතුරු දැනගැනීමේ නිදහස සම්පූර්ණයෙන්ම අයිතිය නැති කිරීමක්. ඇයි ඔබලා 2016 තොරතුරු දැනගැනීමේ පනතක් ගෙනාවේ? ඇයි ඔබලා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ? මේවා ගේන්න ප්‍රධානම හේතුව තමයි වෙන කිසි දෙයක් නෙමෙයි, ඉදිරියේදී ජනතාවට තොරතුරු ලබා දීම. ටික ටික මේකට අත ගහලා මූණුපත නවත්තනවා හෙට අනිද්දා වෙනකොට මේ රටේ ජනතාව ආණ්ඩුව වෙනුවෙන් නිරීව කතා කරනකොට මේවා නවත්තනවා. ඒ නිසා මේවා සුදුවෑන් කළුවෑන් වලින් නෙමෙයි, ඊට වඩා තාක්ෂණය දියුණු අතින් මෙන්න වාරණය කරන හොඳම අවස්ථාවක් තමයි මේ TNL. ඒ නිසා මේක ජනාධිපතිතුමා සම්පූර්ණ වාක්‍ය කියන්න ඕනේ. ජනාධිපතිතුමා තමයි මේකේ ඉන්න ප්‍රධානියා. ජනාධිපතිතුමාගෙන් අහන්න නැතුව එහෙම සම්ප්‍රේෂණාගාරයක පාට වහලා දාන්න බෑ. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායම අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද මාධ්‍ය වාර්ණයේ සම්බන්ධයෙන් අදහස් දැක්විය. ආසන්න වශයෙන් TNL නාලිකාවට මොකද්ද උනේ? TNL නාලිකාව තහනම් ඔවුන්ගේ කුළුණු තහනම් කරලා තියෙනවා. මේක තමයි මේ මාධ්‍ය මර්ධනයට ආණ්ඩුව ගෙනියන ක්‍රමවේදය. ඒ හින්දා ඊළඟට ඔබට පෑන ඔබට අවශ්‍ය ආකාරයට හසුරවන්න බෑ. පෑන ඔබට ජනතාව බලාපොරොත්තු වෙන පෞර්තිය ලබා දෙන්න හසුරවන්න බෑ. ඔබව පාලනය කරනවා විතරක් නෙවෙයි, අද මේ වර්තමාන ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කරපු සමාජ වෙබ් අඩවි සහ Facebook තහනම් කරන්න අවශ්‍ය වැඩ කටයුතු නීති රීති සම්පාදනය කරමින් පවතින ආණ්ඩුව.